මම ජෝසර් ස්තාාලෙන් ලකා ගුරුසාගමලේක ඒවාගේම වැඩකරන ජනබලය ැඳම්කවර කටත් කටුතුරන. අද මේ මාධ්‍යසාකච්චාව ඇැඳවන් විශේෂය තුනෙත් ෙරටේ පාරිභයක යිතින් වෙනුවෙන් කතා කළ සේල සම්පත් මහත්මයාව අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් විරෝධය බලක. දැ විශේෂයෙන් අපි දන්නවා පෞගිය කාලෙ පුරාවටම පරිසර අයිතිවාස්කම් වෙනුවෙන් කතාකරපුවා අයිටිය. ඒවාගේ රටේ මත්තුවෙන ප්‍රශ සම්න්ධය කතා කරපු අයිට. දැ මේ සියල්ලු දෙෙන මතුකරන ප්‍රශ්නය පැත්තකට දාලා. ඒ මතුකරණ කෙනාවලක මරධනය කිරීම තමයි මේ ආ්ඩුවේ ක්‍රමේද බෞද ැම් පපත්‍රයමින් තියෙන්නේ. පිදැක්ක දැන් අර භාග්‍යානමති තරුණයටට සම්බන්ධෙන් අනුගමනකරපු ක්‍රියපිළිවෙඇත. දයිවගේම දැන් අසේල සම්පත් මහත්නය අපිදන්නවා පෞ්ගේ දවසේ අපරේල් දහවෙන්නේනිද. පැදිලියොම කතා කරල කිවේ තවොස බඩුමල්ල පිළිඳතමයි කතා කලේ ඒ ඔවු අයිතියක්න සරස බඩුමල්ලේතින් අඩු පාඩ ගැනතා කර යිතියක්න දෙේව ඒගේ මූ කතා කර බල්ල පොල්තිය ගැන කතාකර ඒ මතුවෙච් ආණ්ඩුව විසින් ජනතාවට විසකමනෙක් ගැන කතා කළ මේ සියලු දේවල් කතා කරාම අපි දැක්කක් දහෙන් ඔව කතාකරට පස්සේ කොස්ේෙන්ද. දදුල්ල ුණුවාර්ද නැතිව වරයක් කිය ඔවු ඔවටේරීම ක්‍රාමාගයක් ගන්නවා. ඒ ඒ කියල ප්‍රකාශ කරලා ඊට පසිමකද වෙන්න ඔවු ඔුම්බන්ධයෙන්ට අදාලා නොමැති. එක ඔවු මීට කලින් කරපු ක්‍රියාවක් සම්බන්ධෙන් පොලිසියෙක් ෂනිකෝ මැදියත් යලලා ඔවු් අරගෙන අත්තඩන් ගොඩරගන දැන් දානමෙන්ද දක් පන්ඳනාගාර ගත කර දෙන. එතකොට පැහැදිලිව පේලයක් තමයි. මේ අත්තරම් ගොඩ ගැනීම සැලසුම් සාගතම කරපු ක්‍රියමාර්ගයක් බව. සැලසුම් සාගතව බන්ඳුල ගුණවදන ඇැමතරාගේ ප්‍රකාශය සනාථ කරන ආකාරයේ ක්‍රියාමාර්ගත්ව වෙලා නෙ. දැ මේක පෙන්නුම් කරනිකක්ද මේක පෙන්නුම් කරන්නේ පැහැත්දිලිමම යම්කිසි රජයේ ක්‍රියාමාර්ග සම්බන්ධින් විවේච්චනය කරන ඕනෑම කෙනෙකුට අත්වෙන්නේ මේ ඉරම කෙනෙක දෑ මේ කියන්නේ. W.heline. ඉදිරිිය.